සුබ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරියනි මේ යහපත් උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙම්බර නාමෙන් ආචාර කරමි අද උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ අපට ගීතාවලිය 34 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයෙන් සඳහන් කරන්නේ මෙයයි ස්වාමින් සෙව්මි උන් වහන්සේ මට උත්තර දී මාගේ සියලු බයෙන් මා මිදුසේක බිය කියන දේ මිනිසුන්ට තර්ජනය කරනවා ඒ වගේම තර්ජනයට ලක් වෙන කෙනාව ගොජුරක් කරනවා අද බොහෝ දෙනෙක් බියෙන් ජීවත් වෙන්නේ මරණ බිය ලෙඩ රෝග බිය ප්‍රතික්ෂේප බිය තමන් ප්‍රේම කරන කෙනෙක්ව නැති වෙන බිය තමන්ගේ රැකියාව නැති වෙන බිය උස ස්ථානවල වල බිය තනියම ජීවත් වීමේ බිය මේ ලයිස්තුවේ ස්වල්පයයි ජීවන විද්‍යාව කරන අය ප්‍රකාශ කරනවා බිය මේ මුළු විශ්වෙම දකින්ට ලැබෙනවා ඒ විතරක් නෙමෙයි මිනිස්යාගේ සතාගේ ජීවිතේ පළමු කොට හැඳිනෙන හැඟීම බිය අද මුළු මැවිල්ලම බීතියටපත් වෙච්ච කාලයක් මේ මිනිස්යන් මේ ලෝකෙට එන්නේ බියෙන් ජීවත් වෙන්නේ බියෙන් දවස්පතා වෙන හැම සිදුවීමක්ම හැම අත්දැකීමක්ම බොහෝ දුරට බිය උපදවනවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද උදෑසන අපි මෙනෙහි කරන මේ වචනේ අපි දකිනවා දාවිද් දෙවියන් වහන්සේව විශ්වාස කරපු නිසා ජීවමාන සාක්ෂියක් ලෙස උන් වහන්සේට මේ බිය යටත් වෙනවා කියන සත්‍ය ප්‍රකාශ කරනවා මේ ලෝකේ අපි ජීවත් වෙනකන් විවිධ දේවල් අපිව බීතියට පත් කරනවා මේක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයක් හැටියට උන් වහන්සේ තුල විශ්වාස කරමින් ජීවමාන දෙවියන් වහන්සේ මත ගොඩනැගෙන කෙනා අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේගේ බලය කරුණ කොටගෙන මේ සෑම බියකින්ම මිදෙනවා එක වතාවක් අම්මා කෙනෙකුයි අවුරුදු 4ක දියණියෙකුයි නිදිය ගන්න ලෑස්ති වුණා දෝනි වගේම අම්මටත් රාත්‍රිය ගැන බියක් තිබුණා ඒ රාත්‍රියේ ඒගොල්ලන්ගේ ලයිට් එක ඕෆ් කළා ඇඳට ගිය මොහොතේ චූටි දුව එළියේ සඳ දැක්කා ඒ මොහොතේ එයා අම්මගෙන් අම්මා සඳ දෙවියන් වහන්සේගේ ආලෝකයද කියා ප්‍රශ්න කරා අම්මා ඔව් කියා ප්‍රකාශ කරා ඒ දෙවියන් වහන්සේගේ හැමදාම දිලිසෙන ආලෝකේ ඉන්පසුව දියණිය ප්‍රකාශ කරා ස්වාමීන් වහන්සේ මේ ආලෝකේ නිමලා නින්දට යනවද කියා ප්‍රශ්න කෙරුවා ඒ මොහොතේ අම්මා උත්තර දෙමින් නෑ මගේ දුව දෙවියන් වහන්සේ කවදාක්වත් නින්දටපත් වෙන්නේ නෑ කියා ප්‍රකාශ කරා ඒ දරුවගේ ඇදහිල්ල කරුණු කොටගෙන එයාගේ අම්මට ස්ථිරත්වයක් ලැබුණා අම්මා දෙවියන් වහන්සේ ඇහැරලා ඉන්නකම් අපි බය වෙන්න අවශ්‍ය නැහැ. දයබර සහෝදර සහෝදරිනී. එදා දාවිද් එයාගේ පරාජය ගැන බය වෙන්නේ නැති. එමත් නැත්තම් එයාගේ ජීවිතය ගැන බය වෙන්නේ නැති. නමුත් ඒ හැම දෙයක් මැදියම එයා දුර්වලව සිටපු ඒ මොහොතදී ජීවමාන දෙවියන් වහන්සේ එයාව ගැලෙව්වා. අපි කිසිම දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. අදත් හැමදාමත්
අපි දෙවියන් වහන්සේ විශ්වාස කරන කිතුනෝනම් උන් වහන්සේ අපිව තේරුම් අරගෙන අපේ සියලු බියෙන් අපිව මුදවයි අපි දැන් යාඥා කරමු අබ්බා පියාණනි මම අභියෝගවලට මුහුණ දෙන හැම මොහොතකදීම ඔබගේ ආත්මයන්න් වහන්සේ මාව ගැලවීම කරහා ගෙන යන්න කියා ඉල්ලා සිටිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ශලෝම් මරණාතා